අපේ රටට එන්න කියලා සංචාර කර්මාන්තය ප්‍රවර්ධනය කරන්න සූදානම් කරලා සංචාරකයන් එන්න කියලා කිව්වම ඔවුන් මේ දුර යන්නට දුම්රියක් ගන්නට කොටුව දුම්රි ස්ථානෙට ආවා. එහිදී ඔවුන්ට මොකද වුනේ? ගේට්ටු වසාදමා තිබෙන ඒ දුම්රි ස්ථානෙ දකින්නට වීම. එහිදී එක් විදේශිකයෙක් කියු ප්‍රකාශයක් අද ලංකාදීපයේ වාර්තා කරනවා. මෙන්න මෙහෙම, ලංකාව බලන්න එනවා නම් වාහනයකුත් අරන් එන්න වෙලා. දුම්රිය වර්ජනයට අසු වූ විදෙස් සංචාරකයෙක් කියයි තිලින්ද සිල්වායි මේ ගැන වාර්තා කරන්නේ. ඔහු එන්නේ ලංකාවේ මේ ස්වභාවික සෞන්දර්ය විඳින මිසක් වෙන දෙයකට නොවේ. එනිසා ඔහු ගමන් පහසු තෝරා ගන්න දුම්රිය පාවිච්චි කරනවා තමන්ගේ පහසු වෙනුවෙන්. හැබැයි ගියාට කෝච්චි නැහැ, යකඩ යකා ගොළු වෙලා. මෙන්න කතාව. ආසියා හා පැසිෆික් කලාපයේ නිවාඩුව ගත කළ හැකි රටවල් ඕනෑ තරම් තිබෙන බවත්, ලංකාවට එන විදේශිකයෙකු වේ නම් තමන්ට කියා වාහනයකුත් රැගෙන ලංකාවට පැමිණිය යුතු බවත් දුම්රිය සේවකයන් පෙරේදා කළ හදිසි වැඩවර්ජනය නිසා සිය ගමනාන්තයට ළඟාවීමට නොහැකිව දැඩි අසීරුතාවයකට පත් විදේශිකයෙක් චෝදනා කළා කියලා තමයි සඳහන් කරන්නේ. අපි දැක්කා විශේෂයෙන්ම විද්‍යුත් මාධ්‍ය වෙතත් ඔහු තමන් දෙසට අටවාගෙන සිටින කැමරාවට ඔහු මේ බව ප්‍රකාශ කළා. ඒ මොනතරම් ප්‍රශ්නයක්ද කියලා තේරෙන ඔහුම කියනවා ආසියා පැසිෆික් කලාපයේ නිවාඩුවක් ගත කරන ඕනෑ තරම් අවස්ථා තියෙද්දී ලංකාවට එනවා නම් වාහනයක් අරන් එන්න ඕන කියලා. ඉන් කියවෙන ගම්මේ වෙන පුවත පිළිබඳව ඔබට වැටහෙනවා ඇති. ඔය අතර සංචාරක අමාත්‍යවරයා මොකක්ද කියන්නේ? මෙන්න එතුමා කියන කාරණාව. දුම්රිය වර්ජනය අතරතුර ටිකට් දී සංචාරකයන් පිරිසක් අපහසුතාවට පත් කරලා වහා පියවර ගන්න කියලා එතුමා කියනවා. මෙන්න ඒ කාරණාවත් අද ලංකාදීපේ වාර්තා කරනවා. දැන් අපි බලමු ඒ පියවර මොකක්ද කියලා. කෙසේ නමුත් පියවර කෙසේ වෙතත් අර විදේශිකයා කියු ප්‍රකාශය බොහෝ මාධ්‍ය හරහා විකාශය වුණා. දුම්රිය වර්ජනය පැවති පෙරේදා වර්ජනය අතරතුර ප්‍රවේශපත්‍ර නිකුත් කර විදේශීය සංචාරකයන් පිරිසක් අපහසුතාවට පත් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සොයා බලා ඊට වග කිව යුතු පුද්ගලයන් සම්බන්ධයෙන් පියවරක් ගන්නයි ප්‍රවාහන අමාත්‍යාංශ බලධාරීන්ගෙන් ඉල්ලීමක් කළ බව සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා ලංකාදීපයට ප්‍රකාශ කරලා තිබෙනවා.